ගල්ලේ සිට පෙන්තර පාලම දක්වා මුහුදු තීරයේ ඔස්සේ ඇති පොලිස් වසම් කිහිපයක සංචාරයක පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද එක්වරා. ඒ මහතා ගල්ල රත්කම හික්කඩුව අඹලංගොඩ කොස්කොඩ අහුංගල් සහ බෙන්තර යන පොලිස් ස්ථාන නිරීක්ෂණය කළා. අහුංගල් වැලිකන්ද ප්‍රදේශයේ අනුමා ශාන්ති නොහොත් කුඩු නෝනී නමින් හඳුන්වන කාන්තාව මද්රවයේ චාවාරමින් උපයාගත් බව කියන දේපළ පවරා ගැනීම අද සිදුවුණා. ලොරි රථයක් වෑන් රථයක් යතුරුපැදි දෙකක් බැකෝ යන්ත්‍රයක් බෞද්ධ දීවර යාත්‍රාවක් ත්‍රිරෝද රථයක් නිවාස තුනක් කඩකාමරයක් සහ ඉඩම් පහක් ඒ අතර වනවා. මෙම දේපළවල මුළු වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 1103කට අධික බවයි පොලිසිය පවසන්නේ. මේ ගෙදර සමන වටිනාකම කීයද? පොඩි කම අස්සෝ. මේ ඉස්සරහට දෙනවා. ඔක්කොම කුළු සල්ලි වලින් සහ නීතුරු දේවල් නීති විරෝධී වත්කම් නිරීක්ෂණ කොට්ටාසය මගින් බහුදුර දීවර යාත්‍රා දෙකක් සිය බාරයට ගැනීම මංගල්‍ය දීවර වරාය පරිශ්‍රයේදී සිදු කෙරුණා. එෙහිදී දීවර වරායට පොලිස් මුරපලක් ලබා දෙන ලෙස දීවරින් කළ ඉල්ලීමට පොලිස් ප්‍රතිවරයා පැය 24ම ක්‍රියාත්මක වන පොලිස් මුරපලක් ලබා දීමට එකඟතාව පළ කළා. මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාතුමාලාට ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාතුමාලගේ අවසරයේ පරිදි පොලිසිය බාරට ජීවිතය පුරව අරගෙනින් පසුව මහාධිකරණයට වාර්තා කිරීම දී විදුව තිනවා. ඒ දේපර රාජසන්ත කිරීමේ පළවෙනි පියවර තමයි වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. उसा उसा दक्वा।